ගැන මහත්ම මේක අභියෝගයක්. මේක ක්‍රියාවලිය ඉතා සූක්ෂම කළ යුතු දෙයක්. කොහොමද මේක කරන්නේ? තක්කාලි පරාගෙන කටයුතු ඉතාමත් සූක්ෂම කටයුත්තක්. ඉතාම සියුම්ම ආරම්භ කරන්න ඕනේ කටයුත්තක්. මල සියුම්. මොකද මේක අල්ලනකොටම කැඩිලා යන්න පුළුවන් මලක්. ඒ වගේම මේක පරාගෙන කටයුතු වලදී අපි ඉස්සල්ලාම කලින් දවසේ හවස් අරුයි අපි මේ මල සූදානම් කරගන්නවා පරාගෙන කටයුතු සඳහා. එහිදී අපි පුෂ්පයක් තෝරාගෙන විවෘත නොවුන පරිණත නොවුන පොහොට්ටුවක් තමයි අපි මෙතෙන්දි තෝරගන්නේ. ඒ මල් පොහොට්ටුවේ මණිපත්‍ර පළමුවෙන් කඩා ඉවත් කිරීම සිද්ධ කරනවා. මණිපත්‍ර කඩලා ඉවත් කරලා ඊට පස්සේ දලපත්‍රත් කඩලා ඉවත් කරලා පරිණත නොවිච්ච පරාගදානී සියල්ල ඉවත් කරලා කලංකයේ සහ කීලයේ විවෘත කරගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි ඒකට තෙල් කඩදාසි වලින් සාදාගත් කුඩා බෑගයක් යොදලා එම පුෂ්පය පිපෙන්නට නියමිත පොහොට්ටුව ආවරණය කරලා තියාගන්නවා. ඒ පොහොට්ටුව හෙට දිනේ පරිණත වෙනතුරු. ඒතර සැන්දෑවරුවේ කටයුත්ත කරලා පහුවදා උදේ තමයි පරාගන කටයුත්ත කරන්නේ. පහුවදා උදේ 7:30 වගේ වෙනකොට මෙම පුෂ්ප පරාගණය සඳහා සුදුසු අවස්ථාවට එළඹෙනවා. එතකොට අපි තෝරාගත් පිය පරම්පරාවේ පුෂ්පයකින් ඉවත් කරගන්න ලද පරාග કૃතිම ඉවත් කරගත්ත පරාග මෙම කලංකයේ මත තවරලා නැවතත් කඩදාසි බෑගයක් මගින් ආවරණය කරනවා. තෝරා නොගත් පරාග මේකේ ස්පර්ශ වෙන එක නවත්තන්න. එතකොට මෙම ආවරණය කරන ලද බෑගේ දින දෙකක් පමණ අපි දින දෙකක් ආවරණය කරලා තියෙනවා. ගෙඩියක් හට ගන්නකල්. එතකොට ගෙඩියේ ආරම්භය ඵලයේ ආරම්භය සනිටුහන් වෙනවා දින දෙකක් යනකොට. ඊට පස්සේ තමයි අපි මේ කඩදාසි ඉවත් කරලා ටැග් එකක් දාලා නූලක් දාලා මේක සලකුණු කරගන්නවා අපි සාර්ථකව පරාගණය කරන ලද ඵලයක් විදිහට. ඒ ඵල තමයි දැන් මේ අපිට දකින්න තියෙන්නේ නූල් ගැට ගහලා තියෙන ඵල. ඒ විදිහට අපිට පරාගණය කරන්න බැරි වෙච්ච ඵලයක් යම් අවස්ථාවක හටගත්තොත් අපි ඒ ඵල ඉවත් කරනවා. පරාගණය කරන්න බැරි වෙන සෑම පුෂ්පයක්ම අපි දිනපතා කඩා ඉවත් කිරීම සිද්ධ කරනවා.